පිකාවදැ හැත්තා නම දස්ගානත් තියෙනවා දැවිතෙල් තවත් දහතුන්ද ස් පන්සීයක් සපුගස්කන් දෙත්තියවා කියලා. මේ තෙල්ටිකට මොකදනේ මේ තමයි විකුණ අපිකුවන් හෙළිකාරන්නු කොච්චරදිකි හැත් දහට වැඩි නත් අපිට තියෙනවා හැත්ට දහයි කියලා. රෘපියල් තියයක් අඩු විකුල්ලතින් මෙන්න මේ දෙක වික්කහින්දා තමයි අවශ්‍ය වෙලාට දැවිතේයි නැප්තයි දෙට බැරී විදුලි බල මණ්ඩලීට ඒක හින්ඩයි විදුලි කප්පාදුව. ඒ නැතිහින්ද තමයි ඇමතිවරයා කවදාක්ක නතු එත්්දන්නම්සේ හැටනමෙන් පස්සේ එක්කම ඇ්දි තමයි ඩොල්ර් දී පං කියිල ඉල්වී. දෙදස් විසියකට ඉස්සෙල්ලත් විදුලි බල මණඩලේ බිලියන ගණන් තෙල් සංස්ථාවට න අය. හැබයි ඒ මොහොතවල තෙල් සංස්ථාාවත් අධ නය බරහිටිය මහ බාණ්ඩාගාරය මුල්ලෙලා තමයි ඉන්දර ටික ගෙනල්ල දුන්නේ. ඒකන්ද කවදක්ත් විදුල බල මණ්ඩල එක්ක පොරකැඇවිනෑ. ඊළක කමන්ත්‍ර නයමගදනිමක. ඩොර් නැති මොහොතක පිරිපහදුව වහන්ඩ වුනේ බලසක්්‍ය ඇමිතිම කියනවා තෙන්ඩර් ප්‍රමයල් ලිහිල් කරා කියලා එයාට තියන අධීක්ෂණය සහ උපදේශන බලයනු ඒ අනුව තමයි ටෙන්ඩර් එකට ඇවිල්ල නයිදීරියන් කොන්සිියෝ කියන සමාගම බොරතල් ටෙන්ඩරය අරගෙන මාසට එකක්කත් එක මාසයකත් බොරොතෙල් නොදී පිරි පහදුව වහඩුවනිි. නොකර විතුලි බල මන්දලට අවශ්‍යය ඉන්නට ටික නොදීමහි විසක් වෙන කිසිම හේතුවක් නෑ මීට වැඩිය නියගේදිත් අපි ඉන්නන දීල දී නො තෙල් සස්ථාව විදිලිය කැපුන් නෑ. එනම් කුමන්ත්‍රණය පැහැදිලි එකක් ඉන්දන ගබඩා කරලා නොතිබීම නොගෙන්ුවීම හිබුණ ගබන අටික කුණු කොල්ලට විකුණල විදුලය බිඳවටටලා ඇමතිවරුන් ආණ්ඩුවක් එෙක්ක තියන ගට්ටනේ මුදල්ල මාත්‍යන්ශ බාර රැමතිවරයක් එෙක්ක තියන හැපිල්ලට ජනතාව කරුවලේ තිබල ජනතාවට හින්නන මිල වැඩිර තත්කට ගෙනවා.